नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि साधु 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දවසේත් අප මේ සූදානම් වෙන්නේ අසිරිමත් දම්සක ධර්මදේශනා මාලාවේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ විසින් ජීවිතාවබෝධයේ පිණිස දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා අපගේ ජීවිතවලට ඒ ශ්‍රී සද්ධර්මයෙන් යහපත උදා කරගන්න බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන උන්වහන්සේ මෙහෙම දේශනා කළා මේ ලෝකේ යම්තාක් සත්ත්වෙ නැද්ද දෙවියන් මරුන් බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ ලෝක සත්වයෝ දිට්ටංවා යමක් ඇස් දෙකින් දකිනවාද සුතං යමක් කණින් ඇසුවාද අසනවාද මුතං ඒ කියන්නේ යමක් නාසයෙන් ආග්‍රහණය කළාද දිවෙන් රසවින්දද කයින් යමක් පහස ලැබුවද යමක් මනසින් දැනගත්තාද යමක් සෙව්වාද යමක් විතර්ක කරාද ඒ සියල්ල තථාගතයන් වහන්සේ අවබෝධ කළා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. බුදුරජාන් වහන්සේ අවබෝධ නොකළ දෙය මේ ලෝකේ තිබුණේ නැහැ මේ ලෝකේ ඇත්තේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේට ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ඥානයට කියනවා අනාවරණ ඥාන කිසිවකට නොවැසුණු ඥානයක්. බුදුරජාන් වහන්සේගේ දැක්මට කියනවා අනාවරණ දස්සී කිසිවකට නොවැසුණු දැක්මක් ඒ බුදුරජාණන් වහන්සේට ලෝකයේ දිහා තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයේ දෙස බලනකොට ඒ ලෝකයේ ඇත්ත ඇති හැටි දකින්න බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබුණා. මේ ලෝකේ ජීවත් වෙන සියලු දෙනා ගැන බුදුරජාණන් වහන්සේට ප්‍රත්‍යක්ෂ වැටහීමක් වින්වන්දි තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒක අවස්ථාවක මේ කෙනෙක් නිරේයන්ට හේතු වෙන කරුණු හතරක් අපේ ජීවිතයේ දුගතියට බර වෙන්න හේතු වෙන කරුණු හතරක් බුදුරජාන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේ වදාලා නොදැන නොවිමසා ඒ කියන්නේ හරි හැටි දැනගන්නේ නැතුව කරුණු දන්නේ නැතුව හරියට විමසන්නේ නැතුව ಗುಣ නොකිය යුතු කෙනාගේ ಗುಣ කියන කෙනා ඒ හේතුන් බොහෝ අකුසල් රැස් කරගන්නවා. හරියට කරුණුකාරණා විමසන්නේ නැතුව ಗುಣ කියන්න සුදුසු නැති කෙනෙක්ගේ ಗುಣ කියන කෙනා ඒකින් ගොඩාක් අකුසල් රැස් කරගන්නවා. එතකොට ඒක එයාට නිරේ යන්න හේතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරියට කරුණුකාරණා විමසන්නේ නැතුව නොදැන නොවිමසා ಗುಣ කිය යුතු කෙනාගේ අගුණ කියන කෙනා මේ ලෝකේ ඉන්නව ಗುಣ කිය යුතු අය ඇත්තෙන්ම ගුණවත් අය එබඳු කෙනෙකුගේ හරියට කරුණ විමසන්නේ නැතුව අගුණ කියන කෙනා ඒ හේතුවෙන් බොහෝ අකුසල් රැස් කරගන්නවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා හරියට කරුණුකාරණා විමසන්නේ නැතුව අපහැදිය යුතු කරුණේ පාදින කෙනා ඒ හේතුවෙන් බොහෝ අකුසල් රැස් කරගන්නවා.
ඉනගට බුදුරජාණන් වහන්සේ වදාලා හරියට කරුණු කාරණා විමසන්නේ නැතුව පැහැදිය යුතු කරුණේ අපහදින කෙනාත් බොහෝ අකුසල් සිද්ධ කර ගන්නවා. එතකොට බලන්න අපේ ජීවිතේ අපි වරදවා කටයුතු කළොත් අකුසල් සිද්ධ වෙන දේවල් අපිට වරදින දේවල් අපිට අයහපති පිණිස පවතින දේවල් මේ ලෝකේ කොතරම්නම් තියෙනවද? මහා කරුණික බුදුරජාණන් වහන්සේ නම කැරෙන්න මේ දේවල් අපිට පහදලා දෙන්න වෙන කෙනෙක් මේ ලෝකේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයෝ ඇසුරු කරද්දී අපිට මේ සමාජ ජීවත් වෙනකොට පින්වන්නේ විවිධාකාර පුද්ගලයෝනේ. විවිධාකාර තරාතිරංගවල විවිධාකාර ස්වභාවයේ විවිධාකාර හැසිරීම් තියෙන අය අපට ඇසුරු කරන්න සිද්ධ වෙනවා. ඒ ඇසුරු කරද්දී අපි ගොඩාක් විමසිල්ලෙන් ගොඩාක් සැලකිලිමත් වෙයි අය ඇසුරු කරගත්තේ නැත්නම්. ඒ ඇසුර නිසා සමහරට අපි බොහෝ පව් සිද්ධ කරගන්නවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඒ ඇසුරු කිරීම කරන ආකාරය ගැන බුදුරජාණන් තිබෙන අවබෝධය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක්තරා දේශනාවක් අද අපි කතා කරනවා. මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකාය කියන උතුම් පොත් වහන්සේගේ දෙවනි කොටසේ පත්තකම්ම වර්ගයේ රූපප්පමාන සූත්‍රය. රූපප්පමාන සූත්‍රය කියලා කියන්නේ රූපේ මිනුම් දණ්ඩ කර ගැනීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව. මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නත් මහණෙනි චත්තාරෝ මේ වික්කවේ පුද්ගලා. මහණෙනි මේ ලෝකේ පුද්ගලයෝ 3 දෙනෙක් තථාගතයන් වහන්සේ සන්තෝ සංවිජ්ජමාන අලෝකස්මින්. මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයෝ 4 දෙනෙක් බුදුරජාණන් වහන්සේ දකින්නවා කියනවා සම්බුදු ඇසින්. ඒ 4 දෙනා කවුද? රූපප්පමානෝ රූපප්පසන්නෝ. රූපය මිනුම් දණ්ඩ කරගෙන ඒ රූපය කෙරෙහි පහදින කෙනා එක්කෙනෙක්. මේ ලෝකේ ඇතැම් අය ඉන්නවා රූපේ තමයි මිනුම් දණ්ඩ කරගන්නේ. බාහිරින් පේන රූපේ මිනුම් දණ්ඩ කරගෙන ඒ රූපින් පුද්ගලයාව ප්‍රමාණය කරනවා. ඒ පුද්ගලයාට ඒ රූපේ මුල් කරගෙන තමයි පහදින්නේ හෝ අපහදින්නේ. ඔහිම ස්වභාවයක් මේ ලෝකේ නැද්ද? තියෙනවා. සමහර අය ඉන්නවා හරි ලස්සනයි, රූපි ලස්සනයි. එතකොට ඇතැම් පුද්ගලින් ඉන්නවා ඒ රූපින් එයාව තීරණය කරනවා. මෙයා සංසුන් ගති තියෙන, මෙයා නිවුණු කෙනෙක් කියලා ඔන්න රූපයෙන් තීරණය කරනවා. එතකොට තීරණය කරපු මිනුම් දන්නේ මොකද්ද? රූපේ පිටට පේන එක. එහෙම නැත්තම් තීරණය කරනවා සමහර අය ඉන්නවා අව ලස්සනයි. එතකොට ඒක බලලා තීරණය කරනවා මෙයා නම් සංවර නැති අසංවර කෙනෙක්, මෙයා ශාන්ත පුද්ගලී නොවේ කියලා. ඒක තීරණය කරෙත් මොකින්ද? රූපයෙන්. බුදුරජාණන් වහන්සේ වදාළා එබඳු පුද්ගලියෝ මේ ලෝකේ ඉන්නවා. ඒක පුද්ගලී. ඊළඟට උන්වහන්සේ වදාළා ගෝසප්පමානෝ ගෝසප්පසන්නෝ. කටහඬ මිනුම් දණ්ඩ කරගෙන එයා කතා කරන විදිය මිනුම් දණ්ඩ කරන කතා කරන විදියට පහදිනවා. එහෙම පුද්ගලියෝ නැද්ද මේ ලෝකේ? කටහඬ තමයි මිනුම් දණ්ඩ කරගන්නේ. ඒකල කටහඬ මිනුම් දණ්ඩ කරගෙන ඒ කටහඬට එක්කෝ පහදිනවා. එක්කෝ ලස්සන කටහඬක්. එහෙම නැත්නම් හරි පැහැදිලිව පිළිවෙලකට සුන්දර කතාබහක් තියෙන කෙනෙක්, හොඳ නිවිච්චි කෙනෙක් කියලා ඔන්න පහදිනවා. එතකොට මුල් කරගත්තේ මොකද්ද? හඬ. ඊළඟට බුදුරජාණන් වහන්සේ එක්කෝ කරනවා ඒ කතා කරන විදිහ හඬ මුල් කරගෙන එක්කෝ හරි අවලස්සනයි, අසංවරයි, ශාන්ත නෑ කියලා එක්කෝ අපහදිනවා. එතකොට මේ පහදින්න එයා මුල් කරගත්තේ හඬ. එබඳු පුද්ගලයෝත් මේ ලෝකේ ඉන්නවා. ඒ දෙවෙනි පුද්ගලයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලෝකප්පමානෝ ලෝකප්පසන්නෝ. ලෝක කියලා කිව්වේ ජීවත් වෙන දුෂ්කර ප්‍රතිපදාව. ඇතැම් අය ඉන්නවනේ කටුක දුෂ්කර විදිහට ජීවත් වෙනවා. දුෂ්කර වැඩපිළිවෙලක් අනුගමනය කරනවා. එතකොට මේ දුෂ්කර වැඩපිළිවෙල බලලා කෙනෙක් සමහර විට දුෂ්කර වැඩපිළිවෙල හේතු කරගෙන ඒ පුද්ගලයාට පහදිනවා. එක්කෝ ඒ දුෂ්කර වැඩපිළිවෙලක් නැත කියලා, දුෂ්කර වැඩපිළිවෙලක් නැති පුද්ගලයාට අපහදිනවා. එතකොට යා මුල් කරගත්තේ
දුෂ්කර වැඩ පිළිවෙල. එහෙම පුද්ගලියොත් මේ ලෝකේ ඉන්නවා ඒ තුන්වෙනි පුද්ගලයා. ඊළඟට භාග්‍යතුන් හස දේශනා කළා සමහරු ඉන්නවා කියනවා ධම්ම පමානෝ ධම්ම පසන්නෝ. ධර්මයේ තමයි මිනුන් දණ්ඩ කරගන්නේ. ධර්මයේ මිනුන් දණ්ඩ කරගෙන ඒ ධර්මයට අනුව ගලපලා බලලා එක්කෝ යාට පහදිනවා එක්කෝ අපහදිනවා. එහෙම ස්වභාවිකුත් මේ ලෝකේ තියෙනවා. ඒ බඳු පුද්ගලියොත් මේ ලෝකේ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔය තමයි පුද්ගලියෝ හතර දෙනා. අදටත් අපට මේක ලෝකේ දකින්න ලැබෙන්නේ නැද්ද? අදටත් දකින්න ලැබෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඕන්න ඔය පුද්ගලියෝ හතර දෙනා තමයි මේ ලෝකේ දකින්න ලැබෙන පුද්ගලයන් හතර දෙනා. එත් මේ ඒකල බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාව ඒච රූපේන පාමින්සු ඒච ගෝසේන අන්වගු චන්ද රාග වසූපේතා නැතේ ජානන්ති තං ජනං. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් රූපේ මිනුන් දණ්ඩ කරගත්තද රූපයෙන් කෙනෙක්ව මෙන්නාද තව කෙනෙක් කටහඬ මිනුන් දණ්ඩ කරගත්තාද කතා කරන විදිහින් කටහඬින් කෙනෙක්ව මෙන්නාද ඔව්හු චන්ද රාග වසඟයට තමන්ගේ කැමැත්ත අකමැත්ත අනුව ඔහු ඒක වසඟයට පත් වුණා මිසක් ඒ මිනිසුන්ට මේ සත්පුරුෂයාය මේ අසත්පුරුෂයාය කියලා ඒකින් අඳුනන්න බෑ කියනවා. ඒක අවස්ථාවක ලකුණ්ඨක බද්දිය කියන මහරහතන් වහන්සේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ ගැන ඔබ අහලා තියෙනවනේ. උන්වහන්සේ අතීත ජීවිතයක උන්වහන්සේට වෙච්ච වැරැද්දක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා මිනිසු විශාල චෛත්‍යයක් හදන්න සූදානම් වුණා. ඒ විශාල චෛත්‍යය හදන්න සූදානම් වෙනකොට ඒ චෛත්‍ය කර්මාන්තේ පටන් ගන්න අය අතරේ හිටපු එක්කෙනෙක් තමයි මේ ලකුටබද්දිය මහරහතන් වහන්සේ. එතකොට අතීත ජීවිතේ මිනිසු ලොකුවට මේ සෑය හදන්න ලැහැත්ති වෙනකොට මේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ කියනවා පින්වන්නි ඔච්චර ලොකුවට ඕක හැදුවොත් ඕක නඩත්තු කරගන්න අමාරුයි. ඊළඟට ඕක හදන්න ගියත් කරදරයි. ඕකේ කලින් කලට තීන් තාරීප කරන්න ගියත් ඕක කරදරයි. ඒ නිසා ඔච්චර ඕක ලොකු කරන්න ඕනේ නෑ කියලා. එතකොට මේ දුෂ්ට හිතකින් කිව්වා නෙමෙයි මේ මිනිසුන්ට තමන්ට හිතිචික කිව්වා. ඒ කිව්වේ හැබැයි සාමාන්‍ය කෙනෙක් උදෙසා හදන සෑයකට නොවේ. තථාගත අරහත් සම්මා සම්බුද්ධ ඒ කියපු වචනයට උන්වහන්සේ උපදින උපදින ආත්මයක මිටි කෙනෙක් වෙලා උපත ලැබුවා. එතකොට අවසානයේ අරහත්ත්වයට පත් වෙන ආත්මෙත් උන්වහන්සේ මිටි. මිටි නිසා උන්වහන්සේට ලස්සන රූපයක් තිබුණේ නෑව ලස්සනයි. හැබැයි පින්වන්නි උන්වහන්සේගේ හඬට ඒ හඬ අහගෙන ඉන්න සියලු දෙනා වසඟ වෙලා ගියා. මිහිරි කටහඬක් ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේට තිබුණා. ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ ඒ උන්වහන්සේගේ තේර ගාථාවේ කියනවා ඇතැම් අය මගේ රූපය දැකලා මට උච්චං කරනවා කියනවා. දැන් සමහරලාවට ස්වාමීන් වහන්සේට තලයට ලකුණ්ඨක බද්දී මහරහතන් වහන්සේ යනකොට ඒ විරූපී ස්වභාවයෙන්ද උන්වහන්සේව නොහඳුනනු ස්වාමීන් වහන්සේලා සමහරලාට කණින් අල්ලල හොල්ලනවා. සමහරලාවට මේ ඔළුවෙන් අල්ලල ඔළුව හොල්ලනවා. විහිළු තහළු කරනවා. එතකොට මේ රූපයේ දිහා බලලා අපහදිනවා මේ සාමාන්‍ය කෙනෙක් කියලා. රූපෙන් තමයි මයින්නේ. එතකොට උන්වහන්සේට උසුළු විසුළු කරනවා කියනවා. ඔච්චම් කරනවා කියනවා. හැබැයි මගේ කටහඬ අහගෙන ඉන්න අය ඒ කටහඬින් වසඟ වෙලා යනවා කියනවා. නමුත් උන්වහන්සේ දේශනා කරනවා ඒ දෙගොල්ලම චන්දරාග වසඟයට ගියා මිසක් මාව අඳුරගත් උදවිය නෙවෙයි කියනවා. ඇයි ඒක නෙවෙයි අඳුරගන්න වැඩපිළිවෙල. ඒකින් පුද්ගලිකව තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න පින්වන්නි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාහිරින් බලලා පුද්ගලිකව අඳුරගන්න පුළුවන්කම නෑ. පුද්ගලයෝ ඉන්නවා කියනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා පුද්ගලයෝ අඹ ගෙඩියට. උන්වහන්සේ දේශනා කරනවා මේ සමහර අඹ තියෙනවා කියනවා පිටින් බලපුවම පේනවා කියනවා ඒ අඹේ අමුයි වගේ. අඹේ කොළම කොළ පාටයි. නමුත් අඹේ කපලා බලපුවම ඇතුළ යස අගෙට ඉදිලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇතැම් පුද්ගලෝ ඉන්නවා කියනවා බාහිරින් බලපුවම සමහර රූපයක ඇතයි
බාහිරින් ඇවිදින කරන විදිහ අවලස්සනයි. නමුත් සමහර විට ඇතුලින් පරිපූර්ණ අවබෝධයකට පත්වෙච්චි උත්තමයකින්නේ. සමහර අඹගෙඩි දිනනවා කියන මේ ලෝකේ පිටින් බලපුවාම හොඳට ඉදිලා වගේ පේනවා. හොඳට කහ ගැහිලා පේනවා. නමුත් කපලා බලපුවාම ඇතුල අමුයි. එහෙම අඹ නැද්ද? එහෙම අඹ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පිටින් බලපුවාම රූපේ හැඩයි. පිටින් බලපුවාම කතා කරන විදිහ සංවරයි. ඇවිදින කරන විදිහ සංවරයි. නමුත් ඇතුල යාගේ වර්ධනය වෙලා නැහැ. එහෙම අයත් මේ ලෝකේ ඉන්නවා. ඊළඟට උන්වහන්සේ වදාලා සමහර අඹ තියෙනවා එළියෙන් බලපුවාම පේන්නේ අමු ගෙඩියක් වගේ. කපලා බලපුවාම ඇත්තට මේක අමුම තමයි. ඒ වගේ පුද්ගලයෝත් ඉන්නවා. පිටින් පේන විදිහම තමයි, ඇතුළත් වර්ධනයක් නැහැ. නමුත් සමහර ඉන්නවා කියනවා ඉදිච්චි අඹ ගෙඩියක් වගේ පිටින් බලපුවාම හොඳ සංවර ගති පැවතුම් තියෙනවා. ඒ වගේම ඇතුළත් හොඳට ගුණධර්ම දිනුනවා. එබඳු පුද්ගලියොත් මේ ලෝකේ ඉන්නවා කියනවා. ඒ කියන්නේ බාහිරින් බලලා අපිට හරියට මේක තෝරන්න පුළුවන්කම ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය හිටියා පිළින්දි වච්චි කියලා මහරහතන් වහන්සේ නමක්. මේ පිළින්ද වච්ච මහරහතන් වහන්සේ මිනිස්සුන්ට ඊළඟට ස්වාමීන් වහන්සේලාට කතා කරන්නේ මේ මිනිස්සෙක් යනවා දැක්කොත් උවමනාවකට ඒ මිනිස්සට කතා කරන්නේ ඒ වසලේ මෙහෙනවා කියලා කතා කරනවා. එතකොට මිනිසුන්ගේ හිත රිදෙනවා. මිනිසුන්ට දුක හිතෙනවා. මට වසලය කිව්වා කියලා මිනිසුන්ට දුක හිතෙනවා. ස්වාමීන් වහන්සේලාට සමහර විට ඒයි කියලා එහෙම කතා කරනවා. එතකොට මේ කතා කරන විදිහට අපහැදුනා. අපහැදිලා ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරි අසංවරයි කතා බහ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අපහදින්න එපා. පරිපූර්ණ වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරපු රහතන් වහන්සේ නමක් මේ වැඩ ඉන්නේ. ආත්ම භාව 500ක් එක දිගට බ්‍රාහ්මණ කුලේ ඉපදුනා. බ්‍රාහ්මණ වංශික උසස් පැලැන්තියේ කෙනෙක් කියලා ආත්ම භාව 500ක්. එතකොට ඒ පුරුද්ද තියෙනවා. අර හීන කුලීනයන්ට කතා කරපු පුරුද්ද තාම වචනේ තියෙනවා. හීන කුලීනයන්ට වසඩියෝ කියපු පුරුද්ද තාමත් සාමාන්‍යයට කතා කරද්දි ඒක එනවා කියනවා. ඒ නිසා බලන්න කතා බහ කරන විදිහින් මිනිස්සෙක්ව තීරණය කරන්න වෙනමුත් බලන්න මේ ලෝකෙ මිනිස්සු උහුම කරන්නේ නැද්ද? අපි සමහර විට එයා කතා බහ කරන විදිහට එක් ඔයාගේ රූපෙට අපි හරියට කරුණු කාරණා විමසන්නේ නැතුව අපිට හිතෙන දේ කියනවා. ඒ හිතෙන දේ කීමේ ප්‍රතිඵලයේ කොහෙන් කෙලවර වේවිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපයෙන් මැනීම කටහඬින් මැනීම චන්දරාග වසඟයට යෑමක් මිසක් ඒක සත්පුරුෂයා අසත්පුරුෂයා අඳුරගන්න විදිය නොවේ. ඊළඟට උන්වහන්සේ වදාලා අජ්ජත්තං න ජානಂತಿ ජීවත් වෙන පුද්ගලයාගේ අභ්‍යන්තර ජීවිතේ අඳුරන්නේ නැහැ. ඊළඟට බහිද්දාන පස්සති එයාගේ බාහිර වැඩපිළිවෙල හරියට අඳුරගන්නේ නැහැ. ඊළඟට දේශනා කරන සමන්තා වරණෝ බාලෝ සවේ ගෝසීන වූහිති මේ ඒ කෙනෙකුගේ අභ්‍යන්තරේවත් බාහිරවත් හරියට අඳුරගත්තේ නැති අඥානය හැම පැත්තෙම දැනුම අහුරාගෙන ඉන්න අඥානය අන්‍යයන්ගේ වචනෙන් මිනුම් කරනවා කියනවා. දැන් සමහර විට තව කෙනෙක් කියනවා මෙයා මෙහෙම කෙනෙක් කියලා. අපි කියන එකට අපි කරුණු කාරණා විමසන් නැතුව අපි යාගෙන එක්ක පහදිනවා. එක්ක කරුණු කාරණා විමසන් නැතුව ඕන මිනිස්සෙක් ගැන කියනවා ওই මිනිස්සයා ඔහොම හිටියට ওই මිනිස්සයා මෙහෙමයි කියලා. ඕන මිනිස්සු ගතු කියන්නේ නැද්ද? මොන මිනිස්සු ගතු කියනකොට අපි ඒකේ හේම ගිලිනවා. අපිත් එතකොට හිතනවා එහෙනම් මේ මිනිස්සයා ওই ඔහොම හිටියට මෙහෙම පුද්ගලෙක් කියලා අපි ගන්නවා. එතකොට අපිට මොකද උනේ? නොදැන නොවිමසා අපි මේ අපහැදී යුතු මේ ඒ කියන්නේ අපි නොදැන නොවිමසා ඒ පුද්ගලයා ගැන අපි අපහැදුනා. ඒ අපහැදුනෙන් පස්සේ සමහරට අපි ඒ අපහැදිච්ච දේ තව කෙනෙකුට කියනවා. අපි නොදැන නොවිමසා කෙනෙකුගේ ගුණ හෝ අගුණ කතා කරනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා නොදැන නොවිමසා ඒ කටයුතු කරන කටයුත්ත සමහරට බොහෝ අකුසල් සිදුවීම පිණිස හේතු වෙනවා. දැන් අර බලන්න එක අවස්ථාවක
ඒ කාලේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු යුගයක්. එතකොට රජ කෙනෙක් රාජකීය හස්තියාගේ පිටේ නැගලා වීදි සංචාරයේ යෙදෙනවා. එතකොට රජතුමා වීදි සංචාරයේ යනකොට රටවැසියෝ ප්‍රීති ഘോഷා කරනවා, අපේ රජුරුවන්ට ජය වේවා, අපේ රජුරුව දීර්ඝායුෂ ලබත්වා කියලා මිනිස්සු සාමාන්‍ය ප්‍රීති ഘോഷා කරනවා. ඒ කරනකොට ඒ කාලේ හිටපු තගරසිකී කියලා පසේ බුදුරජාණන් වහන්සේ නම, උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩලා ලැබිච්ච දානේ පාත්‍රය අරගෙන උන්වහන්සේ බිම බලාගෙන පාරයිනේ වඩිනවා. ප්‍රීති ഘോഷා කරන මිනිස්සු අතරේ උන්වහන්සේ විතරක් කැපිලා පේනවා. උන්වහන්සේ බිම බලාගෙන වැඩම කරනවා. එතකොට උන්වහන්සේ ඒ වැඩම කරන දිහා බලාගෙන මේ ඇතා පිටේ යන රජුරු කල්පනා කළා, මේ මිනිසයා මේ සිවුරක් පොරවගෙන මාව ගණන් ගන්නේ නැතුව යනවා කියලා. අර බාහිරින් පේන දෙයට යටිකපාර හිතුවිල්ලක් ආවා. හිතුවිල්ලක් ඇවිල්ලා මෙයා හයියෙන් කියනවා, කවුද මේ සිවුරකින් ඇඟ වහගෙන යන කුෂ්ඨයා කියලා කිව්වා. එතකොට ඒ කියපු වචනේ කිව්වේ කාටද? පසේ බුදුරජාණන් වහන්සේ නමකට. උපනූපන් ආත්මේ එයාගේ ඇඟේ කුෂ්ඨයක්. එතකොට බලන්න, නොදැන නොවීම සහ අපි කටයුතු කරන්න ගිහිල්ලා අපිට පව් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපයෙන් හඬින් කෙනෙකු මයින්වා කියන්නේ ඒක නියම වෙනුම නොවේ. අපි ඒක හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, අපි අභ්‍යන්තරයේ විමසන්නේ නැතුව කෙනෙකුගේ බාහිර කටයුතු විමසන්නේ නැතුව තව කෙනෙක්ගේ වචනයකට අනුව, තව කෙනෙක් කියන දෙයකට, එයා හරි හොඳ කෙනෙක් කිව්වොත් අපි තා හොඳයි කියලා අපි ඒක පිළිගන්නවා. එයා නරකයි කිව්වොත් නරක කෙනෙක් කියලා අපි පිළිගන්නවා. ඒකත් මිනිස්සුකම අයින ක්‍රමේ නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, අජ්ජත්තං න ජානාති. එයාගේ ආධ්‍යාත්මික ජීවිතේ, එයාගේ අභ්‍යන්තරය ගැන වැටහීමක් නැහැ. බහිද්ධාච විපස්සති. නමුත් බාහිර වැඩපිළිවෙලක් එයාගේ පෙන්නුම් කරනවා. ඒ බාහිර වැඩපිළිවෙලට බහිද්ධා ඵල දස්සාවි. එක්කෝ ඒ බාහිර වැඩපිළිවෙල නිසා එයාට ලැබෙන ඵල තියෙනවා, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එයාට ලැබෙනවා, අපට පේනවා. ආන්න ඒක දිහා බලලා සෝපි ഘോഷේ නොවිහෙති. එයාව ඒකින් මැන ගන්නවා කියනවා. දැන් මේ සාමාන්‍යයෙන් බාහිරින් ජීවත් වෙන පිළිවෙල දැකලා පහදින එක අද කාලෙත් තියෙනවා. ඒ කාලෙත් තිබුණා. බුදුරජාණන් වහන්සේත් එක්ක එක දවසක් සුනක්ඛත්ත කියලා ලිච්ඡවී කුමාරීක් පැවිදිලා, සුනක්ඛත්ත කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. මේ සුනක්ඛත්ත කියන ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා. පැවිදිලා හිටියාට බුද්ධ ශාසනය ගැන පැහැදීමක් තිබුණේ නැහැ. ඊසේ වඩිනවා. වඩිනකොට උන්වහන්සේ දකිනවා කෝරක්කත්තිය කියලා තාපසයෙක්. මේ කෝරක්කත්තිය තාපසයා සමාදන් වෙලා හිටියේ බලුවෘතය. බලුවෘතේ සමාදන් වෙලා, මේ බලුවෘතය කියලා කියන්නේ මොකද්ද? මේ බල්ලෙක් වගේ තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ කෑම අතින් අරන් කන්නේ නෑ. කෑම ටික අර බල්ලෝ කනවා වගේ තමයි කන්නේ. ඊට පස්සේ බල්ලු නිදා ගන්නවා වගේ තමයි නිදාගන්නේ. දැන් මෙහෙම ඉන්නවා, මේ තපසක් කරනවා. මේ සුනක්කත් දකිනවා. සුනක්කත්ගේ හිතේ මේ අර බාහිර වැඩපිළිවෙලට හිත පැහැදුනා. මිනිස්සුත් ඉතින් ඔහොම එකක් තියෙනකොට මිනිස්සුත් පෙළය ගැහිලා ඉතින් දානමාන ගේනවනේ. එතකොට ලාභ සත්කාර ලැබෙනවා. පේනවා සුනක්කත්ගේ හිත පැහැදුනා. බුදුරජාණන් වහන්සේ සුනක්කත්ගේ හිත බුදුරජාණන් වහන්සේගේ හිතින් පිරිසිඳ දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ අහනවා, සුනක්කත්, ඔබත් ශ්‍රමණ සාක්‍ය පුත්‍රයෙක්, බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා ඔබත් ප්‍රතිඥා දෙනවද කියලා අහනවා. එතකොට කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ඇයි මගෙන් එහෙම අහන්නේ? දැන් ඔබ අර බලුවෘතයක් රකින කෝරක්කත්තිය දිහා බලලා අනේ රහතන් වහන්සේ නමක් කියලා ඔබ දැන් පැහැදුනා නේද කියලා අහනවා. එතකොට මේ සුනක්කත් අහනවා, ඇයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ
තථාගතයන් වහන්සේ අනුන්ගේ අරහත්වයට ඉරිසියයිද කියලා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළා හිස් පුරුෂය තථාගතයන් වහන්සේට අනුන්ගේ අරහත්වයක් ගැන ඊර්ෂ්‍යාවක් ඇත්ති නෑ. ඔය කෝරක් අත්ති කියන ඔය බලුවෘත තකින තාපසයා අදින් හත් දවසකින් මේ කෑම කාලා වැඩි වෙලා ස්මෘත්තාව හැදිලා ඔය මිනිස්සයා මැරෙනවා. මැරුණායින් පස්සේ වීරණත්තම්බක කියලා සොහනක් තියෙනවා. ඔය සොහනට විතරයි ඔය මිනිස්සයා වැදගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට සොහනට ගිහිල්ලා ඕන නම් බොරු නම් මිනිහට තට්ටු කරලා අහන්න කිව්වා මේ කෝරක් අත්තිය ඔහේ කොහෙද උපන්නේ කියලා. එතකොට කියයි අහවල් ප්‍රේතනිකායේ මං උපන්නා කියලා කියයි කියනවා. එතකොට මේ බලන්න මේ බුදුරජාණන් වහන්සේ ගාවම ඉඳලත් එහෙම පැහැදුන්නේ නැද්ද? එහෙම බාහිරින් ජීවත් වෙන පිළිවෙලට එහෙම පහදිනවා. දැන් මේ දුෂ්කර ක්‍රියාවක් කරනකොට අනේ කියලා පහදිනවා. මේ නම් රහතන් වහන්සේලා වෙන්න ඇති, ඇයි මේ ඇඳුම් පැළඳුම් පාවිච්චි කරන්නේ, ඇල්මක් නැහැ කියලා දුෂ්කර වැඩපිළිවෙලට පහදිනවා. එක්කෝ දුෂ්කර වැඩපිළිවෙලක් නැත කියලා වෙන කෙනෙකුට අපහදිනවා. මෙයා ගාව කිසි දුෂ්කර වැඩපිළිවෙලක් නැහැ. මිනිස්සු දෙන දානි පිළිගන්නේ, ඊට පස්සේ මිනිස්සු දෙන සිවුරු පොරවන්නේ, මිනිස්සු හදා දීපු කුටියක ඉන්නේ කියලා ඒ මේ බාහිරින් බලලා දුෂ්කර වැඩපිළිවෙලක් නැත කියලා අපහදිනවා. අපහැදීලා අපහැදුණු හිතින් කරුණු කතා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක කෙනෙක් ප්‍රමාණ කරන්න සුදුසු එක නෙමෙයි. ඒක ප්‍රමාණ කරන්න සුදුසු එකක්ද නෑ. ඒකින් පුද්ගලයාගේ නියම ස්වභාවය අපිට අඳුන ගන්න පුළුවන්කම නෑ. නමුත් මේ ලෝකේ එහෙම පුද්ගලයෙක් තීරණය කරන අය ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අජ්ජත්තංච විපජානාති, අභ්‍යන්තර ජීවිතෙත් හොඳට දැනගෙන, බහිද්දාච විපස්සති, බාහිර යාගේ වැඩපිළිවෙලත් හොඳට දැනගෙන, විනීවරණ දස්සාවි, වැහිච්ච නැති දැක්මක් ඒ පුද්ගලයා ගැන ඇති කරගත්තාට පස්සේ, නසෝ ගෝසේන උහිත, එයා මේ අනුන්ගේ කතා අහන්න යන්නේ එයාට එයාගෙන පහදිනවාද අපහදිනවාද කියන එක ඒ කෙනාටම තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බාල පණ්ඩිත කියන සූත්‍ර දේශනාවේදී උන්වහන්සේ වදාලා මේ ලෝකයේ අසත්පුරුෂ කෙනෙකුගේ තියෙනවා කියනවා. අසත්පුරුෂ නිමිති, අසත්පුරුෂ ගති, අසත්පුරුෂ ලක්ෂණ. ඒ අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි කියනවා පවිටු කායික ක්‍රියාවලින් යුක්තයි, පවිටු වචන කතා බහින් යුක්තයි, ඊළඟට පවිටු සිතුවිලි වලින් යුක්තයි. මෙන්න මේවා නැත්නම් මේ ලෝකේ නුවණැත්තෙකුට අඳුරන්න බෑ කියනවා. මේ අසත්පුරුෂයා කියලා අඳුරගන්න බෑ කියනවා. අසත්පුරුෂයා අඳුරන්න තියෙන්නේ එයාගේ කායික ක්‍රියා, එයාගේ වාචසික ක්‍රියා, එයාගේ මානසික ක්‍රියා හොඳට විමසලා බලලා. එතකොට එයාගේ ක්‍රියා විමසනකොට එයාට අල්ලගන්න පුළුවන් මෙයා සත්පුරුෂයාද අසත්පුරුෂයාද කියලා. එතකොට එයා හොඳට එයාව විමසලා බැලුවා වෙනවා. ඊළඟට මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂයාටත් තියෙනවා කියනවා. සත්පුරුෂයාව වෙන් කළ අඳුරගන්න සත්පුරුෂ ගති, සත්පුරුෂ ලක්ෂණ, සත්පුරුෂ මේ නිමිති සත්පුරුෂයා තුළ විද්‍යමාන වෙනවා කියනවා. සත්පුරුෂයා කයින් ක්‍රියා කරන්නේ පිරිසිදු කායික ක්‍රියා. සත්පුරුෂයාගේ වචන පිරිසිදුයි, සත්පුරුෂයාගේ හිතුවිලි පිරිසිදුයි. ආන් එතකොට කෙනෙකුට නුවණැති කෙනෙකුට බාහිරින් බලලා ඒ පුද්ගලයා ආදර ගන්න පුළුවන්, ආ මෙයා සත්පුරුෂ කෙනෙක් කියලා. ඒක තමයි ධර්මයේ මිනුන් දණ්ඩ කරගෙන ධර්මයෙන් කෙනෙක් ගැන පැහැදීම. එතකොට මේ ලෝකයේ පුද්ගලයෙක් නිවැරදිව අපිට අඳුර ගන්නවා නම් අපිට අඳුර ගන්න තියෙන්නේ හරියටම මොකෙන්ද? ධර්මයෙන්. එතකොට අපිට එයා හැබෑවටම යහපත් කෙනෙක්ද, හැබෑවටම අයහපත් කෙනෙක්ද, හැබෑවටම පැහැදිය යුතු කෙනෙක්ද, හැබෑවටම අපැහැදිය යුතු කෙනෙක්ද, එහෙම නැත්නම් හැබෑවට මෙයාගේ කියන්න ගුණය තියෙනවාද, එහෙම නැත්නම් එයාගේ ගුණය කිව යුතු නැද්ද කියලා අපිට අඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඕනෝයි පුද්ගලයෝ 4 දෙනා විද්‍යාමාන වෙනවා කියනවා.
එතකොට අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ප්‍රකට කරාට පස්සේ පුද්ගලෙක් හඳුනා ගැනීම පිණිස අපි කුමක්ද මිනුම් දණ්ඩ කරගත යුත්තේ කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ එක දවසක් කොසල් රජුරුවත් එක්ක කතා බහ කරමින් වැඩ හිටියා. එතකොට කොසල් රජුරුවත් එක්ක දැන් මෙහෙම කතා බහ කර කර ඉන්නකොට ඈතින් මේ නිරුවත් තාපසයෝ හත් දෙනෙක් ඈති යනවා. ජටිලයෝ හත් දෙනෙක්. එතකොට කොසල් රජුරුව අර කතා බහ එකපාර නවත්තලා නැගිට්ටා. නැගිටලා මේ පොරවගෙන හිටපු උතුරු සළුව ඒකාංශ කරලා මේ අර ජටිලයෝ හත් දෙනාට වඳිනවා. අනේ විරහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා, මාගේ නමස්කාරය වේවා කියලා වැඳා. බුදුරජාණන් වහන්සේ මොකුත් නොකිය වැඩ හිටියා. එතකොට කොසල් රජුරුව ආයි හැරිලා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ ලෝකේ යම් රහතන් වහන්සේලා වැඩ ඉන්නවනම් ස්වාමීනි ඔය ගිය හත් දෙනත් ඒ රහතන් වහන්සේලාට අයිති පිරිසයි කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ එතකොට කියනවා, මේ කොසල් රජතුමනි, ගිහි වස්ත්‍ර අඳින, ගිහි කටයුතු කරන ඔබ කොහොමද රහත් අරහත් කියන දේ තෝරගන්නේ? එහෙම තෝරන්න බෑ කියනවා මිනිස්සෙක්ව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එකට ජීවත් වෙලා තමයි කෙනෙක් සිල්වත්ද දුසිල්වත්ද කියලා අල්ලගන්න තියෙන්නේ. ඒකත් ටික කාලයක් එකට ජීවත් වෙලා බෑ කියනවා. ගොඩාක් කල් එකට ජීවත් වෙන්න ඕනේ කියනවා. ඒකත් ගොඩාක් කල් එකට ජීවත් වුණත් ඒකත් පුළුවන්නේ නුවණැති කෙනාට කියනවා. නුවණැති නැති කෙනාට මෙයා සිල්වත්ද දුසිල්වත්ද කියලා අල්ලගන්න බෑ කියනවා. එතකොට බලන්න පුද්ගලී ප්‍රමාණ කරද්දී අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනද නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කෙනෙකුගේ පිරිසුදුකම, කෙනෙකුගේ ආජීවය, කෙනෙක් ජීවත් වෙන විදිහ, කෙනෙකුගේ පිරිසුදුකම අපට තීරණය කරන්න නම් එයත් එක්ක කතාබස් කරන්න ඕනේ කියනවා. ඒ කතාබහින් තමයි කියනවා එයා පිරිසිදුද අපිරිසිදුද කියලා තෝරගන්න තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් කතා බහ කරලා අල්ලන්න පුළුවන් එක නෙමෙයි කියන, ගොඩාක් කතා බස් කරන්න ඕනේ කියනවා. ගොඩාක් කතා බස් කරත් ඒක අල්ලගන්න පුළුවන්නේ නුවණැති කෙනාටයි කියනවා. නුවණැති කෙනාට එහෙම බෑ. ඊළඟට කෙනෙකුගේ වීරිය අඳුර ගන්න තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, එයා කරදරයක වැටිච්ච වෙලාවට එයා වීරියවන්තයෙක්ද වීරිය නැති මිනිස්සෙක්ද කියලා අල්ලගන්න තියෙන්නේ. කරදරයක වැටිච්ච ඒකත් එක පාර බෑ කියනවා. ටික කාලයක් එයාව අධ්‍යයනය කරන්න ඕනේ කියනවා. ඒකත් පුළුවන්නේ එහෙම අධ්‍යයනය කරලා නුවණ තියෙන මිනිස්සයට කියනවා. නුවණැති කෙනෙකුට කරන්න පුළුවන්කම නැහැ. ඊළඟට කෙනෙකුගේ ප්‍රඥාව අඳුර ගන්න තියෙන්නේ එයත් එක සාකච්ඡා කරලා. ඒකත් ටික කාලයක් සාකච්ඡා කරපු කෙනෙකුට ඒ යා ප්‍රඥාවන්තයෙක්ද ප්‍රඥාව නැති මිනිස්සෙක්ද කියලා අල්ලගන්න බැහැ. ගොඩාක් කල් සාකච්ඡා කරන්න ඕනේ. ගොඩාක් කල් සාකච්ඡා කරත් එයා ප්‍රඥාවන්තද ප්‍රඥාවන්ත නැද්ද කියලා අඳුරගන්න පුළුවන් වෙන්නේ තවත් ප්‍රඥාවන්තයෙකුට කියනවා. ප්‍රඥාව නැති මිනිස්සෙකුට ඒක තෝරගන්න බැහැ කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, බාහිරින් බලලා එහෙම මිනිස්සෙක්ව නිගමනය කරන්න පුළුවන්කම නෑ. සමහර අය ඉන්නවා කියනවා, එයාගේ තියෙන්නේ බාහිර උපේ විතරයි, එයාගේ ඇතුළේ මුකුත් නැත්තේ නැති හිස් මිනිස්සයෝ මේ ලෝකේ ඉන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පුද්ගලයෙක් ප්‍රමාණ කරද්දී පින්වත්නි, ඒ පුද්ගලයා ප්‍රමාණ කරන්න පෙර අපි හොඳට හොඳට නුවණින් විමසන්න ඕනේ ඒ පුද්ගලයාගේ ජීවිතේ, ඒ පුද්ගලයා අභ්‍යන්තර බාහිර කියන එයාගේ හැසිරීම අපි හොඳට මේ කරුණු කාරණා හොයලා බලලයි පුද්ගලයෙක් ගැන තීරණයකට එළඹෙන්නට ඕනේ. එහෙම තීරණයකට එළඹෙන්න බැරි වුණොත් එහෙම අපි නොදැන නොවිමසා ಗುಣ නොකිය යුත්තගේ ಗುಣ කියන්න ගණීවි. නොදැන නොවිමසා ಗುಣ නොකිය යුතු කෙනාගේ අපි ಗುಣ කියන්න ගියොත් එහෙම ඒකින් විශාල අකුසල් රැස් වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පවා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේවදත්තගේ ಗುಣ තියෙන වෙලාවේ ඒ ಗುಣ ප්‍රකට කළා. දේවදත්ත කියන්නේ බොහොම ගුණවත් කෙනෙක් කියලා. ඊට පස්සේ ඒ දේවදත්තගේ තිබ්බ ಗುಣ ඔක්කොම පිරිහිලා ගියා. ಗುಣ පිරිහිලා දේවදත්ත සම්පූර්ණයෙන් ගුණවත්භාවයෙන් තොර පුද්ගලයෙක් බවට පත් වුණා. ඒ පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ අර
මේ සාරිපුත් මහ රහතන් වහන්සේනම කියනවා සාරිපුත්තේ පිරිස් මැද්දට ගිහිල්ලා කියන්න කියනවා. දැන් දේවදත්ත කියන්නේ සංඝ බේදය කරපු පුද්ගලයෙක් කියලා. දැන් කියන්න කියනවා. ඒ මොකද එයා ගැන ඒ ගුණ නොකිය යුතු පුද්ගලයා ගැන ගුණයක් තිබීම බොහෝ දෙනාට අයහපත පිණිස විපත පිණිස පවතින කාරණාවක්. ඒ නිසා අපි කරුණු කාරණා විමසලා බලන්නේ නැතුව පුද්ගලයෙක් නිර්ණය කරත් එහෙම අපි සමහරට ගුණ නොකිය යුතු කෙනාගේ ගුණ කීම කියන පාප කර්මේ අපි කරගනීවි. ඊනකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපි කරුණු කාරණා විමසුවේ නැත්තම් ගුණ කිය යුතු කෙනාගේ ගුණ අපි නොකියයි දේවි. එක්කෝ ගුණ මේ කිව යුතු කෙනාගේ නුගුණ අපි කතා කරාවි. සමහරවිට අපි අනුන්ගේ කතා බහ අහලා සමහරවිට අපි ගොඩාක් සමාජයේ ජීවත් වෙනකොට අපි තව කෙනෙක් කියන එක අනුව පුද්ගලිකව නිර්ණය කරනවා. ඒකල එයා කියපු කේහිම අරගෙන අපිත් ඒකම කතා කරනවා. ඔබ බලන්න එතකොට අපිට ඒ වගේ දෙයකදී අපි ගුණවත් පුද්ගලයෙකුගේ අගුණ කිව්වොත් අපිට සුළුපටු පාපයද සිද්ධ වෙන්නේ? සුළුපටු එක නෙවෙයි. සුළුපටු එකක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්න ඕනේ මේ පුද්ගලිය සම්බන්ධයෙන් කතා බහ කරද්දී. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා එයාට වෙන්න පුළුවන් කියනවා අපැහැදිය යුතු තැන පැහැදීම හරියට කරුණු කාරණා විමසා දැනගත්තේ නැත්නම් අර ඒක බ්‍රාහ්මණෙක් හිටියානේ. ඒ බ්‍රාහ්මණයා දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ බ්‍රාහ්මණයා මුණ ගැහෙනවා. මේ මුණ ගැහෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා බ්‍රාහ්මණී කොහොමද ඔබ දම්පෙන් එහෙම පූජා කරනවද කියලා ඇහුවා. එතකොට කිව්වා ස්වාමීනි මං දානි පූජා කරනවා. මං දානි පූජා කරනවා. හැබැයි මං දානි පූජා කරන්නේ ස්වාමීනි එහෙම ආවට ගියාට නොවේ මං දම් පූජා කරන්නේ. මං ඒ ස්වාමීන් වහන්සේලාගෙන් විමසනවා කියලා මෙහෙම. කොහොමද ඒ ස්වාමීන් වහන්සේ මේ පිණ්ඩපාතින් විතරද යැපෙන්නේ? ඊට පස්සේ රවුළු සිවුරු විතරද දරන්නේ කියලා රූක්ෂ ප්‍රතිපදාව විමසලා බලනවා කියනවා. ඒකින් තමයි කියනවා මම තීරණය කරන්නේ මේ රහතන් වහන්සේ නම මෙයා සුදුසුයි කියලා. එතකොට සාරිපුත මහරහතන් වහන්සේ ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා. බ්‍රාහ්මණයේ එහෙම රහත් වේ හොයන්න පුළුවන්කම නැත කියලා. එතකොට සමහරට අපි එයා ජීවත් වෙන වැඩපිළිවෙල අපි විනුන්දන්න කරගන්නවා. ඒ විනුන්දන්න කරගෙන ගිහිල්ලා සමහරට අපි අපහැදිය යුතු කරුණේ පැහැදීම කියන අකුසලේ අපි කරගන්නවා. එනිසා අපි ගන්නේ පුද්ගලයෙක් නිර්ණය කරද්දී අපි මේ හරියට කරුණු කාරණා විමසලා වෙලුවේ නැත්තම් ඕන්න ඔය පාප කර්ම අපේ ජීවිතේ සිද්ධ වෙන. බුදුරජාණන් දේශනා කරනවා ඒ පුද්ගලයා මේ ජීවිතය තුළම බොහෝ අකුසල් කරගන්නවා කියනවා. ඒ වගේම එයාට කය බිඳී මරණින් මතු දුගතියේ ඉපදීම පිණිසත් ඒක හේතු වෙනවා කියනවා. මොකද මේ ලෝකයේ පුද්ගලයන් විවිධයි. පුද්ගලයන් සම්බන්ධයෙන් අපට හරියටම අවබෝධයක් ඇත්තේ නැහැ. ඒ නිසා පුද්ගලීකුගේ මිනුම් දණ්ඩ හැටියට අපි ගන්න ඕනේ ධර්මය. ධර්මයේ පුද්ගලීකුගේ මිනුම් දණ්ඩ කරගත්තොත් එහෙම එයා ධර්මානුකූලද නැද්ද කියලා අපිට හොඳට විමසලා බලන්න පුළුවන්. ධර්මයෙන් පුද්ගලීකු නිර්ණය කරොත් එහෙම අපි එයාට අපහැදිය යුතු කරුණේ පහදින්නේ නැහැ. ඊළඟට පැහැදිය යුතු කරුණේ අපහදින්නේ නැහැ. එතකොට අපිට එයාගේ ගුණ හොඳට ප්‍රකට කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසාමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ ලෝකයාට ප්‍රකට කරේ. මොකද බුදුරජාණන් වහන්සේ වුණත් බාහිරින් බලලා හරියට හඳුනන්න පුළුවන්කම තිබුණේ නැහැ. බාහිරින් බලලා හඳුනා ගැනීම බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේත් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක බුදුරජාණන් වහන්සේ ගාවට එක බ්‍රාහ්මණී කැවිලා බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට තථාගතයන් වහන්සේ ගැන විශාල ප්‍රසාදයක් මගේ හිතේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණයේ ඔබ කුමක් දැකලාද තථාගතයන් වහන්සේ ගැන විශාල ප්‍රසාදයක් ඔබේ හිතේ ඇති කරගත්තේ? එතකොට මෙයා කියනවා ස්වාමීනි මම දැකලා තියෙනවා තථාගතයන් වහන්සේ හරිම අඩුවෙන් ආහාර අනුභව කරන කෙනෙක්. අඩුවෙන් ආහාර ගන්න නිසා මං තථාගතයන් වහන්සේ කෙරෙහි හිත පහදව ගත්ත කියනවා. අඩුවෙන් ආහාර ගන්නේ.
ඊට පස්සේ තථාගතයන් වහන්සේ හරියට විවේකී ඉන්න කෙනෙක්. මම ඒ නිසා තථාගතයන් වහන්සේ ගැන හිත පහදව ගත්ත තථාගතයන් වහන්සේ ගොඩාක් පිරිසිං වින් වෙලා ඉන්න කෙනෙක් කියලා මගේ හිතේ පැහැදීමක් තියෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා බ්‍රාහමණිය ඔබ පැහැදිය යුතු කරුණේ නෙවෙයි පැහැදිලා තියෙන්නේ. මම සමහර දවස්වලට පාත්‍රේ පිරෙන්නත් දන් වළඳනවා. පාත්‍රෙන් අඩක් වළඳන වෙලාවල තියෙනවා. එතකොට ඒක තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමක් කරුණක් නොවේ. ඊළඟට මේ මම සමහර කාලවලට රාජ මහා අමාත්‍යවරු පිරිවරාගෙන ඒ අමාත්‍යවරු සමග ඇසුරු කරන කාල තියෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ පිරිසිං වෙන් වෙලා ඉන්නවා කියන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි පහදින්න කරුණක් නොවේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පින්වත්නි, අපි මේ සමාජයේ ජීවත් වෙනකොට බලන්න බුදු කෙනෙක්ගේ අවබෝධයනේ. බුදු කෙනෙක් අවබෝධයෙන් අපට මේවා පෙන්නලා නොදුන්නා නම් අපට මේ අපේ අතින් පාපයන් සිද්ධ වෙන්න යන අවස්ථාව වළක්ව ගන්න අවස්ථාවක් තියනවද? නෑ, අපි මේවා දන්නේ නෑ. අපි මේම මේ හරියට නොදැන නොවිමසා පුද්ගලයෙක් ගැන කටයුතු කරන්න ගිහිල්ලා අපේ අතින් පව් සිද්ධ වෙනවා කියලා අපි හරියට දන්නේ නෑ. ඒ නොදැන හිටියා නම් අපිට ආරක්ෂා වෙන්න පිළිවෙල ඇත්තේ නැහැ. ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කෙනෙකුගේ නිවන් මගට, කෙනෙකුගේ සුගතියට තියෙන අනතුරු ඔක්කෝම ඒ තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් අපට පෙන්වලා දුන්නා. ඒ පෙන්වලා දීලා තියෙන දේවල් වලින් අපි හොඳට අපේ නුවණ මෙහෙවන්නේ, අපි කොහොමද කටයුතු කරන්නේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව කටයුතු කරොත් එහෙම අපට අකුසල් සිද්ධ වෙන්න තියෙන අවස්ථාව වළක්වාගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ඉතාමත් සුවසේ අපේ මේ ආරක්ෂා කරගෙන අපි මේ දුගතියට යන්න තියෙන අවස්ථාව වළක්වාගෙන අපට මේ මනුස්ස ජීවිතය යහපත් එකක් බවට පත් කරගන්න වාසනාව ලැබේවි. ඉතින් ඒ නිසා මේ අපිට මේ උතුම් දේශනාවෙන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශාල චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්ත හැකි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කොච්චර මේ ලෝකයේ ගැන අවබෝධයක් තිබුණු පුද්ගලයෙක්ද. ඊළඟට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කොයිතරම් ආරක්ෂා වීම පිණිස ධර්මයක් දේශනා කරලා තියෙනවාද කියලා අපිට හිත පහදව ගන්න පුළුවන්. ඉතින් අපට මේ උතුම් දේශනාවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි සිත පහදව ගැනීම පිණිසම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු.